මොකද දැන් මේ වෙලාවේ කරන්නේ? ඔව් දැන් මේ වෙලාවේ මේ සටන් කලාව තුල විවිධාකාරයේ මම කියන්නේ පුහුණු වීම් රටාවන් තියෙනවා කියලා. ඉතින් කෙනෙක් අපේ පුහුණුවට ආවට පස්සේ ඔව්ව පුහුණු කරන විවිධාකාරයේ ක්‍රමයන් තියෙනවා. අපේ නුවන් මිත්‍රයා කිව්වා වගේ මේක විවිධත්වයක් තියෙනවා. විවිධත්වයක් තියෙන නිර්මාණශීලී කලාවක්. ඒතකොට මාස්ටර් බෲස් ලී විසින් මේ කලාවත් එක්ක දර්ශනයත් සමග විවිධාකාරයේ ක්‍රමවේදයන් ශිල්පීය ක්‍රමයන් මේකට උපයෝග කරන ලෝකයේ තිබුණු පරිණම සටන ක්‍රමයන්ගෙන් සමන්විත වෙලා ඒවා ඒක නිර්මාණශීලී මේ කලාවක් කියලා කිව්වා නේද අපි දැන් දකින්නේ මොකද්ද ඒතර අර අර පුහුණු වීම වල කරන අර ફોකසින් පෑඩ් පාවිච්චි කරලා පාපාරවල් කොහොමද දෙන්නේ පාපාරවල් එක්කෙනෙක් පාපාරක් ඉල්ල කරාම අනිත් කෙනා පාපාර දෙන්නේ කියන එක පුහුණු වීමේ රටාවක් පුහුණු වීම රටාවල් තියෙනවා ඒ උපකරණ මගින් මේ විවිධාකාරයේ පුහුණු වීම වල ඒක රටාවක් තමයි ඔය දැන් අයිති පෙන්නුම් කරන්නේ දැන් මේ ලංකාවේ අපේ තරුණ පරපුර දන්වන මේ ජිත්කුන්න සටන් කලාව පිළිබඳ දැන් තියෙන තැන කොහොමද මෙහෙමයි ලංකාවේ අර හුඟක් වෙලාට රඟකම සටන් කලාව හදාරන පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් සටන් කලා ශිල්පියෙක්ට තියෙනවා නීති සමුදායක් නීති සාමාන්‍ය කුම්ෆු සටන් කලාව ගත්තත් කලාවට සටන් කලා නීති සමුදායක් තියෙනවා එක නීතියක් තමයි සාමාන්‍ය සටන් ශිල්පියෙක්ට ඔහු කරන සටන පිළිබඳව ඔහු සටන් කලා ශිල්පියෙක්ගයි හඳුන්වා දීමම ඔහු සටන් කලාව නොහදාරා සිටීමට එක හේතුවක් වෙනවා. ඒ කියන්නේ ඔහුට සටන් ශිල්පයේ ගුරුවරයෙක් නොදීමට හේතුවක් පවා වෙනවා. අත වශයෙන්ම සටන් කලා ශිල්පියෙක් සටන් කලාව හදාරන්නේ තමන්ට විශ්වාසයක් ඇති වුණා නම් තමාගේ සතුරාව මොහුව එක පහරින් හෝ පහල් දෙකින් හෝ බිඳ හෙලීමට හැකියි කියලා ඔහුගේ මනසේ ඇතිවෙච්ච විශ්වාසය ඔහුට ප්‍රකාශ කිරීමටවත් ලොකුවට සමාජය තුළ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ ඇත්තටම. ඒකයි සටන් කලාවේ තියෙන ඔබ කියපු වාක්‍යයේ තේරුම. දැන් හුඟක් වෙලාවට අපිට මේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවනේ විරාජ්. කවදාවත් මේ අධ්‍යාපනය ඉගෙනීම කියන දේ ඉවර වෙන්නේ නැහැ ජීවිතයේ තියෙන කන්දම් මේ ජිට්කුන්ඩෝ සටන් කලාවේ දවසින් දවස මොහොතින් මොහොත මේ සටන් කලාවට නවාංගයන් එකතු වෙනවා. ඒ දේවල් බොහොම හොඳින් ඒ කියන්නේ ජිත්කුණ්ඩු සටන් කලාව ගත්තත් දැනටමත් එය ඇමරිකාවේ වැනි රටවල්වල ඩානින් සන්තෝ වැනි ගුරුවරුන් හරහා නව ක්‍රමෝපායන් එකතු වෙමින් වැඩි දියුණු වෙමින් තවමත් පවතිනවා මෙම සටන් කලාව. මෙහි අවසානයක් නැහැ. මෙම සටන් කලාවට විශේෂයෙන් කිව යුතුයි මෙහිට බෙල්ට් නැහැ. බෙල්ට් එකකින් මිනිසෙක සීමා වෙනවා කියන තර්කය තමයි මාස්ටර් බෲස් ලී දිරින්නේ මම සීමාමයි නැහැ අපේ නුවන්ස විරකිවා වගේ ඇත්තටම කොටු කරලා නැහැ ہوا විවෘත මනසකින් යුතුව සමාජයට දාලා තියෙනවා මම බ්ලැක් බෙල්ට් කෙනෙක් නම් මම කරාටේ සටන් කලාව විවේචනය කරනවා නෙමෙයි නමුත් මාස්ටර් බෲස් ලීගේ වදනින් මම කියන්නම් ਉਹ කියනවා බ්ලැක් බෙල්ට් එකක් බැඳලා පස්සේ ඒ මානස ඒ සටන් කලා ශිල්පියා එතනින් නවතිනවා සීමා මම හරි මේ ඇත්තටම මේ මාස්ටර් බෲස් ලී තිලින කරපු ඒ සටන් කලාව උරාගෙන බොහෝ දේවල් දායාද කරන අපේ ජගත් මාස්ටර් ඉන්න හැපැත්තේ අපි බලමු තවත් ක්‍රියාකාරකම දන්ස්කා මේ වෙලාවේ කරන්නේ මොකද්ද මේ? ඇතරම මේ ස්පාරින් එකක්. ස්පාරින් කියන්නේ සටන් කලාව ආසෙන් හදිස්සියේ පැමිණෙන ඇටැක් එකක්. හදිස්සියේ පැමිණෙනව ප්‍රහාරයක්. ඉතා ඉක්මනින් කෙටි මාර්ගවලින් වළක්වාලන්නේ කෙසේද? දන්ස්කා මේ හදිස්සි අවස්ථාවකට මුහුණ දීමක්. ඒ කියන්නේ අපි දකිනවා මෙතන මේ පිරිස වැඩි පිරිසක් සතුරන් වැඩි පිරිසක් පහර දීමට එනවා. පහර දීම. ඒ අමතරව දකිනවා දැන් ආයුධ වලින්ද පහර දෙනවා. අපේ ජීවිතේටත් මම මෙතන ගලපන්නම්. ජීවිතේදී ඇතෙන්නව ප්‍රශ්න. අද එන්න පුළුවන් ප්‍රශ්න එක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අද දවසේ ප්‍රශ්න 10ක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙම සටනේදී ඔබ දකිනවා ප්‍රතිවාදීන් 10ක් පැමිණෙනවා. 10ක් පැමිණියත් උන්ට අදාළ විදිහට පහර දීම අපි ඉගෙන ගත්තා නම් අපිට එම ප්‍රතිමල්ල වලින් ප්‍රශ්නයකුත් නැහැ. ඒ වගේම අපි ජීවිතය තුළත් මෙම දර්ශනයේම උපුගී කරම ජීවිත දර්ශනයේදී අපිට ඇති වෙනව ප්‍රශ්නවලට මෙම ආකාරයෙන්ම තමයි මුහුණ දීමට මාස්ටර් බෲස් ලී විසින් උගන්වා තිබෙනවා. දනුස්තර මේ සටන් ක්‍රමය ඉගෙන ගන්නට අපේ තරුණයෙකුට අවශ්‍යතාව තිබුණොත් එහෙම කොහොමද ඒ සඳහා සම්බන්ධ වෙන්නේ? අත වශයෙන්ම අපගේ ප්‍රධාන ශාඛාව තියෙන උස්සත් අපේ ජගත්චන්දන කල්දේරා ගුරු මහත්තයාණන්ගේ විශාල සටන් කලා කඳවුරක් පවතින පොස්සත් අවිස්සාවේල භූමිය තුල ශ්‍රී ලංකාවේ සිංහල ඉතිහාසය තුල මම හිතන්නේ සටන් කලා කරුවන් වැඩි වශයෙන් පවතින එම ප්‍රදේශයේ අද එතුමා ගොස් ඉතාමත් අනගිවවනීය සේවයක් එම ප්‍රදේශයේ කරනවා එම සටන් කලා ගුරුකුලයටත් පැමිණෙන්න පුළුවන් කොස්ගම අපි මතක් කරමු දුරකථන අංකය 0773 4321 78 ඒක තමයි දුරකථන අංකය ඕන වෙලාවක දුරකථන අංකයට කතා කර විස්තර වැඩි විස්තර අවශ්‍ය ප්‍රදේශය අවශ්‍ය ළඟ ස්ථානයේ සටන් කලාව හැදෑරීමට මෙම ඕනම ස්ථානයක් මෙම දුරකථනයට දන්වාසිට දැනගන්නීමට හැකියාව ඔබට ලැබෙනවා